ර්ථමාන කාලයට රාවනා ප්‍රවෘතිය යළි රැගෙන ආවේ ඉන්දීය වතුකම්කරුවෝ කලා මම කිවුත් ඔබ එකඟ පාරිය පොල්ල රාවනා ඇල්ල රාවනාගොඩ සීතඇලිය වගේ. ගම් නම් ඔස්සේ රාවනාා හොයාගෙන ගියවුතින් මල්මුලාවෙයි කියලා මම කිවුත් විවාන හෙදෙවු ලෝට අධීපති දසෙස් රාවනා හොයාගෙන ගපුහාස්සේ කරකවෙන්නේ. රාවනාා මේ තලගොෙක් මීමමින්න්නක්ෙලා හිතාගෙන. ආවනාව ශාස්ත්‍රීව හොයනවා නම් මංහිතන් අපි වැඩුන අනුරාධපුරේ ඇතුළල් නුවර කැනීම් පරිස. ආවඩා අයුභෝ. ආවඩා අයුභෝ ඒවා ගැන්නෙත් බොමහ අපේ රටේ. සාම්ප්‍රදාායික ආසිංක්ෂණ ක්‍රමයන මංය සමාජ ගත කරල තින්. එනිසා අපි මේ සාකච්ඡා කරන්න එහෙම සමාජගතවිය යුතු අපේ රටට ආවේනික වෙච්ච අපට අන්‍ය වෙච්ච සම්ප්‍රදායන්ග. අපේ ප්‍රධාන මාතෘකාව ශ්‍රේෂ්ට සිංහලයක් හෝ. අපිටම ප්‍රශ්නැත්තිය ඕනේ වර්තමානය ශ්‍රේෂ්ට සිංහලයක්හෝ කියලාඒ පශ්ට දෙවතාවගින් මගහන එකක් තමයි වර්තමානයේ අප ශ්‍රේෂටද සිංහලයා ශ්‍රෂ්ටද කියෙන කාරණා. දෙවිනි එක අපට එහෙම ස්්‍රෂ්ට යුගයක් තිබුණාද අපි එක්තරා කාලෙක ලෝකයේ ශ්‍රේ්ට සිංහලයෙක් වී සිටියාද. කියෙන කාරණ දෙක නෙමේ කිර මැනි බලන්නේ. එනිසා අපට ඒ සඳහා හමුවන මුහුන් හමෝන සාධක සාක්ෂි හැකිතා ශාස්ත්‍රීයව විග්‍රහ කිරීම තමයි අපි අරමුණ මේ ශාස්ත්‍රීය විශය පතයට අප ඇතුළත් කරගන්න ඉතිහාසේ සහ පුරාවිද්‍යාව පමනක් නොවයි. ඉතිහාසේ පුරාවිද්‍යාවට නූතනය එක තුළ තින මානෝවිද්‍යාව ජනස්ෘති විද්‍යාව ෆෝලෝ සයින්ස් මංකකිවන ලංකාවේ විෂේ නිර්දේශකවත් නැති සබ්ජෙක්් එකක් ලංකාවේ කිසිදු පන්තියක ළමයකුට ජනස්ෘති විද්‍යාව උගන්නවා නැෑ සමාජ විද්‍යාව කියා විශයක්ක් තිබෙන සමාජ විද්‍යාවේ අතුරු විෂයක් ලෙස ජනස්ෘතිය පිළිබඳ කිසියම් හැඳින්වීම අප දරනවා. විශෂවවිද්‍යාල ගතවත් සමාජවිද්‍ය අංශවල ජනස්කෘතිය පිළිබඳ කිසියම් හැදැරීම් තිබෙනවා. නමුත් ලෝකයේ අදමෙනට තියන මේ ජනස්කෘති විද්‍යාග ෆෝකලෝ සයින්ස් කියන සබ්ජෙක්ට එක ඒ ඒ විශාාවල සබ්ෙක්ටයක් ඒක ලොකු විෂය. ඒ විෂය අලලා අපට අධ්‍යාපනයක් මූලිකර ඒ විෂය මූලික කරගෙන අධ්‍යාපයක් අපේටකේ සිද්ධවෙන්නේ නෑ.ඒ නිසා අන්න ඔය විෂයත් හතර. ඉතිහාසේ පුරාවිද්‍යාව මානවවිද්‍යාව සහ ජනස්ෘතිවිද්‍යාව. අරගෙන තමයි අපි මේ අපේ රටේ අතීතය විශ්ලේෂණය කරන්න. එතකොට මේ අපට අතට හුවන අතීත ගැන යිතිහාසික යුග අපට සෙල්ලිපි හමුවන පුරාවස්තුූ හමුවනවංෂකතාාවල තොරතුරු බොහොමයක් හමුවන යුගයේ අප යිතිහාසික යුගලේ සඳන්නවා ඊට පෙරයුග ර් යිතිහාසික යුගගේ ඊටත් පෙර යුගගේ ප්‍රාග් යිතිහාසික යුගගේ තර පුරර්ුව යිතිහාසික යුගයත් අපේ වංසකතා ගතව අප සිද්ධ කරන්නේ ඔය විජාවතරණයෙන්මපිටට නමුත් ඔ ප්‍රාග් යිතිහාසික යුගයේ ලෙස අපි අතහර දමන විශාල පදසය අත්ති විශාල වර්ෂ පදසයක් අපි පාග් ඉතිහාසය ලෙස හඳුන්න ප්‍රාග් යිතිහාසික යුගයේ ප්‍රී හිස්ටොරිකල් පිිය ඒකට අප ලංකාව තුළ මේ ප්‍රාග් යිතිහාසික යුගයැ අපි යිතිහාසික යුග අවුරුදු දෙදහස් පන්සී විජයාවතරණය සිට අපි අවුරදු දෙදහස් පන්සේක ඉතිහාසක් තම යිතිහාසික යුගයේ ලෙස දලකන්න. පූර්වා යිතිහාසික යුගයේට ගැනත් අපේ සතවර්ෂ පහක විතර කාලයක් සතවර්ෂ තුනක වි කාලයක් අවිසාකච්ඡා කරනවා. නමුත් ප්‍රාග් යිතිහාසික යුගයේ අප දැනට හමුවී තිබෙන තොරතුරු අනුව මෙතැන්සිට වස්චර එක් ක්ෂ විසි පන්ධහක් ඇතයින්. වසර එක්ලක්ෂ විසි පන්දහකට කලින් තමයි. ඔය ඇහම අබන්දල පතිරාජවෙල එතකොට මිනිහගල් කන්ද වැනි ප්‍රදේශවලින් අපට ටල් සම්බෙන්යවා කාබන්ධාහත්‍ර විශලේෂණ කරමින්. ලෝක පුරාවිද්‍යා සංකල්ප විශලේෂණවලට අනුව වර එක්ලක්ෂ විසි පන්දහා කාලයක් ඇතික එකන්නේ මේ මේ ප්‍රාග්මානවයටත් පෙර මේ මානවකල්ප වානරයාගේ යුගයේ සිට මේ රට ජනවාස වී තිබුණා ගෙ අපි හන්දුුනගන්නවා එහමනම්. ඒ ප්‍ර්නයකයි අපට මෙතැන්සිට වසර එකක්ලක්ෂ පනස් දහකට ඔබබෙන් මෙරටේ ප්‍රාග්මානවකල්ප වානරයින් හිටි බවට පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි තිබියදීත්. එතකොට ඉන් මෙහාට ඔය බලංගොඩ මානවයාගේ යුගය අපි මෙතැන් සිට වසර හතලි ස්දහසක් පමණ ඇතින් පා විශාල වශයෙන් අපිොයා බලන්න කොට ඒවිරස් නෙයි ඔය සිරාම් දැරණිය කල බඳු පුරාවිද්‍යාඥයන් එක්දහස් තමසය හැට නමඒ පමණ කරනලද පර්ේෂණ අනුව තව විදේශී විද්‍යාඥයින් සමඟ එකතු වී. එතුමන් පැවැත්තුවා පර්ෂණයක් ඔය හෝටන් තැන්නේ. මේ හෝටන් තැන්න්නේ එතුමන්ට හමුවෙනවා මේ පරාග. ඕෝටස් බාර්ලි වැනි පරාග හමුවනවා ඒකැන් අප ඕටස් බාර්ලි වැනි දහන්න වගාකරපු කෘෂි යුගයක්. මෙතැන්සට වසර පහළුස් දහසකට පමණ පෙර අපේ රටේ පවත්වා තිබෙනවා. ඔය ලෝකමානව ඉතිහාසේ කෘෂි යුගය එඩේර යුග බවට පත්වන්නේ පලස්ථීනය වීජිප්තුව ය ඉරාණීය කලාපය මුල්කොටගෙන මෙසැන්සට වසර දසදහසක් පාලුස් දාසක් ඔබේ ඊට සමාන්තරව ලංකාවේ ඕටස් බාර්ලි ආදී වගාකරපු කෘෂි සමාජයක් තිබූ බවට හිතලු පතා නෙේ හොඳේ පුරාවිද්‍යාත්මක සා දෙක කාබන් දාාහත්‍ර විශලේෂණ කරමේ ඉටත් වඩා සවුම් විශ්ලේෂන දාරාවස්ේ පරාගොහයන් ඒ පරාග ස ගැනි මලින් ඔපපු ී තිබෙනවා ොහ ොරතුරු ම ඒවා නැතනැත කියන්නන ම මේ මගේ ඇනාලිකාවේ මංඒක කියා තිබෙනවා. ඒ නිසා ඒසා විශාල ඉතිහාසයක් තිබූ රටේ අපේ වන්ස කතාවටන විජරජරෝ ලංකාවදයනකොට ලංකාවේ ගෞත්‍රක ජනවාසයක් තිබුණායි කියන කතාව? ව ජය කියන යුගය විජයාව තරණය කියන එක චරිතයක පැමිණීම නොව සම්ප්‍රදායක පැමිණීම කියල සංකේතගතකර විෂයකුත්තිනවා කියලා විජය කියන්නේ ජයග්‍රහණය. දකොට උතුරු ඉන්දියාව විසින් ලංකාව ජයග්‍රහණය කළා කියන යුගය.ඒ සතවර්ශය දෙයක් කාලයක් වෙන්නට පුළුවන් ඒ යුගයේ තමයි අපි විජය කියල එක නමකටේ දුවේ. ඒක සක්ෂ්‍ය අපි කිවවාන විජයගේ බිරිඳ විජායි හෙමෙන් ර. එ එනි සංකේතාර්ථ. ඒ සංකේතව ලෙස ත්තාගේ පැදිිමිකුත් ීමම විද්‍යාත්ම පැදිිීම කෙේ නමුත් දැන් එතකොට ඔය උතුරු ඉන්දයා විසින් දෙවනුව ලංකාව ජයග්‍රහණය කළ යුගයට පෙර මෙන්න මේ පූර්ුව ප්‍රා් යිතිහාසික යුගය පිළිබඳ තමයි අපට තොරතුරු හමුවන්නේ අනුරාධපුර ඇතුල් නුවර කැනීම් මුලින් ඇතුල් නුවර කැනීමම්මුලින් අපට හමුවන මේ ක්‍රිස්ට පූරුවෝ දහවිනි සියවසත් හත් වනි සියවසත් අතර පැවතිච්ච යුගය නං ඒ යුග නං ඔහම චුම්පා ඇට නැස ඇති හේ මගේ වැඩදත දිිකටම බලන්නෑ දන්න මේ චූම්පාන් කරදරින් අහල පහලින්න බල්ලන්ගෙන් කරදරින් මං කොච්චට බැට කනවට කියිය දැම් මේක නවත්තලා පහු පටන්ගන්න කම්මැලි එද මේක මුොහොම අරගෙන යන්න ඕනැති ට මේ චුම්පාන් එහැනකං මේ විෂයකාරාව සසාකච්ඡා කරන්න රත් බෑ ලක ක්ෂණක පොහොසත්කමකින් එමෙයිනේ විඩියෝවාලා පවත්වන්නේ මගේ ගෙදර සිට මගේ දරුවන්නෙක් එක් කහවිලාර මේ පවත්වන්නන්නේ එනිසා යා යනකංක ම කිවේ දැන් එහෙම නම් විජයාව තරණයට පෙර ක්‍රිස්ටුපූර්ව දහයි හතේ වැනිසි අ සථවර්ශ්‍යවල දියුණු නගරයක් තිබුණායකයා අනුරාධපුර ඇතුල්නුවර කැනීම්මුලින් දැනට ඔප්පුේෙනන නන් තා සොච්චම සිරම් දැරණය කල ආචායතුමා කියන්නේ ඒ මුළු සොයා ගැනීම වලින් දාහෙන් එකයි. සියෙන් එකයි නොම ොදේ දාහෙෙන් එකයි තාම සොයා ගැනතියෙන්. තව නවසය අනු නවයක් ොයන්න තියෙනවා. එඒ නවසි අනු නවයම අපි සොයා ගත්තුත්. මුනුව පහළ වේදී. හෙමනම් වාල්මිකී පචනාකරපු රාමායනය කෘතියට භූගෝලීියමම ලංකාපරේ අල්ලාගත්තේ ඇයි එමඒටත් එයාට ගන්න තිබුණ නවාහරමේ අම්තු දේශයක නමක් දාලා වෙන ඔහේ හරි දූපතක හිටපු වීරය කියල නෑ ලංකාපුරය එකට ක්‍රිස්ට පූර්ව නමවනිසේස වාල්මික ජීත්ව වෙන යුග වෙන විට අපේ රටගැන්න බොහෝ තොරතුරු සාකච්ඡා වෙලා යනවා ක්‍රස්ට පූර්ව පස්වනිසී වසේ වාල්මිකට වසර දෙේීයක තිර පස්සන ඇරිස්ටෝටල් ජීත් ග්‍රී ඇතැන්ස් නුවර් තු ඇරිස්ටෝටල්ගේ. ඩේමන්ඩෝ කියන කෘතියේ ත ප්‍රබේනයගට සහ ගතින කියෙන අපට කිවුවන්නේ. එතකොට ග්‍රීසියට අඩ පුළුවන් ක්‍රිස්තුපූරර් පස්සනිසේ වසේ. ඉන්දියාවට කිස්තුපූර හත්වනිසියවසේ නම නිසියසේ ලංකාවගෙන ආරංචයනවා කිය මහදයන් නෙමේනේ. එහමන මේ වාල්මිකීට ගිය හැබෑ ආරංචියයක්ද. වාල්මික මේ තරන් ගහගෝලීයේ සාධක මත සාකච්ඡා කරන රාවනා කියන චරිතය සත්‍යකරිතයක්ද. සොයා බලන්න මේ රාමායනය ජානකී හරණය වැනි කෘතිීන් පාදක කොට ගෙන මඟට කිව හෙන්ද්‍රක් ස්ලයිමාන් වැනි විද්ධතුන් බඳු අය සආත එවන්ස් වනි පුරාවිද්‍යාඥන් වැනි අය මේවා අරගෙන යන්න ඕනෑ එදම් මේ කරු පුරාවිද්‍යා පරිස්වන්ට. මේ ශාස්ත්‍රීෝ විදග්‍රහ කරන්න ඕන. එහෙම නොකෙරෙනතා කල් අපි දැන්ක ජනස්කෘතියක් ලෙස. මේ රාවනාා ප්‍රවෘතිය සම්බන්ධ කරන තියෙනෝ එඳද අපි මෙතන්ට ආපු හම ම ගෙසේ කතාව නැවැත්තුව දැන් වර්තමානයට මේ සාකච්ඡාව එන්න පටන්ගන්න කොතැන් සිටද. තා පැහැදිලි අපි මේ ක අතා කරගන්න ඕන දැන් අපි හිවනේ මුල ඉඳලම මේ රාමාණය ලියච තැනසට ජනකී හරමයක් මෙහෙ ලියව්වත් අපට මහා විහාරික අනපනත් මත රාජරාවන කතා මිසදුටගත් රාජරාවන කතා තිය පළත් කල මේ රාජරතා මිත්‍ය දෘෂ්ටික කතා ලෙස බැහැර කරපු යුගයක් තිබිලා ඊට පස්සේ ක්‍රිස්්ටු පර්ෂ පස්සන සතුවර්ශය හයු සතවර්ශය විතර මේ කුමාර්දාසකෙනෙක් පහළ වෙලා ජානකී හරණයකුත් ලියලා ඊට පස්ස කිස්තු අර්ෂ දහයනිසේ වසේ රාජ රාජ චෝලෝ රජරුවන්ගේ තිරුවන්ගල් තමසන්නසේ. රනාා යුගයක් නැවත මතක් කරමින් තන්ගේ විජයක්ග්‍රහණය රාවනා පාධ කිරීමටත් වඩා ඉහලයි කියලාත සහ තව පයුගයකුත් පහු කරගෙන ඒ අප තවත් අපේ රටේ සාහිත්‍ය කෘතියකවත්. අපට එහෙම රාවනා ප්‍රෞෘච්්‍යයක් සම්බන්ධ වෙන්න න අපි දන්නුව අපට ොන තරම් අපට මුලාස්ක කොච්චර තිදිිච ටක්ද මේ රට අප අතිහාසික මුලාස්ස කොයිතරන් තිබුණන්ද සහලත්ව කතා මහාවන්ස. වැනි පැරණි මහාවන්සවලට අමතරුව මහාවන්සේ දීපවන්සේ ඊට පස් මහවන්සේ ඉතුරු කොටස්න් රාජාවලිය පූජාවලිය වන්සත්‍ය අපප කාශනය මේ කිසිවකවත් ඇයි මේ රාවනා ගැන තොරතුරක් නැත්ත කියනෙ සාධකයම අපට හොඳයින සාකච්ඡාවට ගන්න ඊට පස්සේ දැන් මෙන්න වර්තමාන කාලයට රාවනා ප්‍රවෘතිය ආවේ ඇයි. වර්තමාන කාලයේ කොතනින් මෙ හාට ද රාවනා ප්‍රවෘතිය සාකච්ා කන්න පටන්ග. ක් සමාජ්‍ය දශපාන් තිකාවක්. මම මට හමුවලතින තොරොතුරු අනුව මං විශ්වාස කරන දේතමයි. ද දකුණු ඉන්දියාව කොහොමත් රනා රාමා ඇදහිල්ලේ හිපිය. රාමා ඇදෙල්ල සීත ඇදෙහිල්ල හනුමාන් ඇදෙහිල්ල දුණු ඉන්දයාාතුළ තිබුණා අපි දන්නවා අදත් ඔවුන්ගේ දුසේරා කියෙන උත්සවේ. එ දුසේරා උත්සවේ මේ ඔලු දහයක් ඇති රාවණගේ පමයෙක් හදලා පබයෙක් කෙල කියන්නේ හරිරාපි. ගම ද අපි හම් වවෙන්න මනුදක කොලම් මුදක ොල ගනමර දගක ම මක් වන්නන්නේ දුසහර උත්සේ ව මේ වගේවෙන්න ඇතිඒ පම්බ හදන්නෙ ලැබේ මහර උත්සවල අති විශාල්ලට හදනොල්. ඒ උත්සවේ අවසානයේ දින ගණනාවපුරා රාමා වෙනුවෙන් පවත්වන උත්සවේ එකට හනුමන්තා සම්බන්ධ වෙන සීතා සම්බන්ධ වවා ඒ ගොල්ලග දේවත්ත ලා සලකා පවත්වන ලොකු උත්සය අපේ කොහොම අංකාරය වගේ ඔවුන් පවත්වන මහා සනකලි ආගමානුකළ උත්සවය. ඒ උත්සවය අවසන් කරන්නේ. රාම සරය රාමා විසින් රාවනාට විදින සැරය වි හීතලය එහි ගි ගින්නක් අවුලුව ඊතලයේ විදිෙනු අර පමයට අවසානය අර ඔලු දයක් ඇති. රාවනා නැමැති කෝලම පඹයා ගිනි ගන්න. එනිසා ඒකෝ උන් වසරාන්තර ගරනාව තිස්සේ පවත්වන උත්සවයක් හනුමාන් උත්සවි දන්න හනුමාන් කෝවිල් කොවිතර තිෙන දකුමින්දියයි. හනුමාන් දෙවියන් පන වන්දුර රුවක් ඇති. දෙේ රප කොයි තරඟ අප පින් දාව දැක්ල තිනවත් යයි කිෂ්කින්දේ හනුමාන් කියන විශ්වාසය වර්තමානය දක්වා අතීතයක සිට මෙ මෑහතඇති විච්ච දෙදන්නෙ මේ අතීතයක සිට ඔවුන් හනුමන් වන්දනා කරන මං විශ්වාස කරන්නේ දකුණු ඉන්දී වතුකම්කරුවන් ලංකාවට ගෙන්නුවනි ඉංග්‍රීසිීන් අපේ රටේ වතු ඇගි විල්ලා රම්භ කොට වතු ඇගිල්ලේ කුලිකම්කරු කමට කුලිකුරක්කමට අපේ ඇත්තුගේ නෑන අපි මේ රාජකාරරි ක්‍රමයට අත්තම් ක්‍රමයට මේ ගොවි තැම්පත් කරපු පයි ඒනිසා අපි ගියන ඇකුල්ලිකම් කරුකමට. එන්ද දකුණ ඉන්දාවේ විශාල ජන ප්‍රරජාවක් සිටියා රැකයා නැතිව බිතැන් වෙච්චි විශාල පිරිසක් හිටියා ඒ පිරිස ලංකාවලට ගෙන්නුවන්දස් අටස විසි ගනගලින්ඳද මේගලු ගෙන්නවා. එතකොට ඒ ආපු අය ගිල කන්දඋට රට පලාතේ එම නැත්තං ඔය නුවරේලිය දැ ඉග්‍රී නිිසින් හයගත්තුව ලෝවලු වගාවත් තේ වගාව ඉටත් පෙර කෝපි වගාව ඒ වතකරේ ලැුම් ගතව පදිංචුනානේ ආනේ ඒගොල්ලුත් එක්ක ලංකාවට ආවා හනුමාන් ඇදහිල්ල සහසීතා ඇදෙහිල් රාමා දෙවියන්ට පූජා පවත්වර සීතාවට පූජා පවත්වන් හනුමාන් දෙවියන්ට පූජා පවත්වන ඇදහිලි ඔන්නක් ආවා. සමහරට ඔුන් දු සේරාබදදු උත්ව පැවත්ව දන්නත් නැෑ. අන්න එතකොට තමයි මේ රට ඇවිස්සෙන්නේ දන් එතකොට මේ කවුද හනුමන් කැන්න. ලංකාපුරේ ගිමිත් ියපු රාවනා නැමති ලාංකේ වීරයාත එරෙහිව රාමාත පක්ෂවෙච්ච හනුමා දෙවිෙනෙ දුණු ඉන්දියාරි. කොට හනුමාන් දෙවියන්ට සීතා දෙවගනට රාමාදවයාට ඔවුන් පවත්වනකොට උත්සව දැන් ඔන්න අපේ රටේ ක්‍රම්‍රමෙන් ක්‍රම්‍රමය ක්‍රම්‍රමයෙන් රාවනා පිළිබඳ ප්‍රවෘත්තිය ගොඩනගන්නට ඇති. එක මට හිතන සිතුවිල්ලට එක හිතලුවක් නෙමේ එක සමාජ දේශපාලන කාරණාවක්නේ ඔවුන් වෙනුවෙන් කෝවිල් ඉදිවුනා මෙහේ ඔවන්ගේ වතාවත්වෙන් වෙනම ජනපද බිහිවුුණා ඒ කෝවිල්ල හනුමාන් වන්දනාව ආරම්භ කලා එකට සීත වන්දනාව තැන්තින් ඔය සීත එලිය කලාට කියන්නේ. අපි දම් මේ ගම් මාන නංවලින් අපි මේ රාවනා කතා ඔහයාගැනෑනවන් සීත එලිය කියන්නේ ඊට කලින් එක සීත එලිය. සීතයි සීත එලිය, අර කම්කරුවන් වින් ඔවු සීත එලිය බවට පත් කලා. ඒ සීත එලිය හරිට අශසෝකමල් පිපෙනවා දැන්වුණනත් ය සීත සීතයිලිය අපි කැන සීතයිලියන ීත එලිය අශෝක මල් පිපෙනවා. හරිටිකං අයෝද්‍යාවේ ලක්ෂණ තියෙන්න්නේ. එතකොට මේ රාමායින රාමායන කතාවේ. එතකොට රාවනා වින් සීතව පැහැගෙන එල්ලලා රඳවා තියෙන්නේ අ සුන්දරවන්න ප්‍රදෙසක. අයෝද්‍යාව සිහිවෙන්. රාවනා කියන්නේ බොහොම මානුෂීය ගුණයෙන් යුතු කෙනෙක් හැටියටනේ මේ රාමායිනය සඳහන් වෙන්නේ ඔහු හ ඇවිල්ලා ප්‍රතිවීරය හොඳේ දෘෂ්ටෙක්මේ දැ ඔය පර්තමාන සිනමාට පව විලතිනන විලන් කියන එකට ප්‍රතිවීරය කිය බීරය ප්‍රතිවීරයේ. උදාර චරිතය උදාර මිනිසක් ඔය ග්‍රීසිය ඇතැන්සනුට පවත්තපු ්‍රරජඩි නාටකවල පවා ඉන්නරද. ක්‍රයෝන්, ක්‍රයෝන් මහා විනාශකාරී චරිතය හැබ වීරේ. උදාර චරිතයක්. එතකොට ඒවාගේ මේ රාමායනය බිහි කළේ උදාර චරිතයක්. ඒ උදාර චරිතය තමයි උදාර චරිත ලක්ෂණෝල තමයි රාමායනය කියන්නේ සීතාවට කරදර කල න ීතාව දූෂණය කළේ නෑ අරනික යක්ෂයෙක් වගේ රක්ෂයෙක් වගේ සීතාව විනාසකර සීතාව රඳවල තින්බේ අයෝධයාවට සමාන ඇල සුන්දර මලින් අසෝක මලින් පිරීගත් වනෝද්‍යානයක් දකොරාමිනිස්ු හිතුවා හා ඒගුල ඇල්ලති ලංකාපුරයට අංකාපුරේට ම මේ ඇවිල තින ඒගුල එන්නතුව මන්න්නාරම් පැත්ති ඒ ඔය කම්කරුව එන්නේ මන්නනාරමටනේ ඒගුල් අය මන්න්නාරම මේ කල කොළමට නය කෙන්ෙ නැවූලින් එන්නේ මන්නආරම ො න්න්නආරමට තමයි ඒ හනුන්තතාආවිත් දක්ුණ ඉද ෙල හුමන්තාාව පාර කත ගු මන්නාරයට පුොට අපේ කල කියන්න කල්ල තව නික සමහරයි කල්ලතු මූද පිීක නාව කළ ගැන් ය සේතු බදධ්‍ය හරහන්න ඒ කියන්නේ අර වැලි වැඩි දහටක් තියෙනවනන්නේ. ඒ වැලි වැඩි දහට හර මටත් පුලන් ඉදාවට පිනම්. ඇයිඔන්න ටි රපියන කිලමිටක්දක් ප න ඒට පස වැි වැටියක්හමන්නේ වැලිවැට කිලමට හරත් පක් යිදක න ආ පහ තාව කිලෝමිටක් දෙදක් පීනවා යයිද න. හොම එඇන්නතිී ඔය හැතක්ම විසි හතර පෝක් සමුතු සම්දිිය හරහා තියෙන ඔය හනුමන්ත අයිති කරු පාලම ඉතුර ීනවයගල කියන කොරල් පර. ඒ හ හරහ ප යන්න පුලන් ඒ කාලතම අරකිවේ නීති විරෝධීව ලංකාවටාව කිය කල්ල න ය ඔය මෝද පනගැ කියල නිකරකට හැතක විසි පහ පීනුවනේ හතම විසි පහ මංහිතන හැම්ම දහකත් ප නන්නටවනෑ අනිත න්න ගොඩ බීමෙ දව ගනකොම ගත කරන්නපුල මංකුම අතක් හක ඉත ගොට ඒ ගොල්ලු එන්න සේතු බන්ධය හරහා. එන්නත්මන්න්නරමට එයි මන්නාරම ගොලන් අතාරන ඉටවස මාස තුනක්කිතර යනවා මේ ක්ඩායම අපේ ලංකාය වතු හර අපේ ගඩා කඩන් හරහා පහතරට හරහා උඩරට යන්න මාස ගාන කැන ඒකල්දම ලංකාවර කොරාබෝමි කොළරා කොලරා අසංගතය එක්දස් අටසී විස්සේ කොරා අතන්ගත ලෝකයේ ප්‍රචර න්දයා දරම ලෙ කොරාවසංගත තිමන ොරව සංගතය ත මේයි ලංකාවට ගොඩ බැස්සේනි ලංකාවටත් කොළරා බියව වුණ. ඒ මේගුල් ඇල්ම මේ උදදුරට ඒ තම තමන්ගේ ලයිම්වල් ඒගොල පදිංචුනහම ඒගොල්වන්ගේ වතාවත් ඒගලන් දේ දේවතකුට පවත්තන්ට පටන්ගත් තුට ඒ ගොල ශ්වාස කරම අපි විල්ලඉන්නේ රාවනාගේ පුරයට රාවනාගේ මහා රාජානයට එතකොට අපි ෝගිල ගාල් කරලා තියන්නේ සීතා දේවිය හිටපු පලාති. සමයියට මේගොලන්ගේ හිත හදන්ඩ ඒ පාලකම කිව්වත් දන්නෙත් නෑ මේ නිසුන්හ මේ රටේ රඳවාගන්ද ර ගේදනකොට මේ රාවනගේ පරාජධානට බලවගෙනය ගෙල සීත හිතපු ැනයිම් බලව පිහිටුන්න කියලා කිව්වත්දන්නෙ දැන න මක්ක නැල්ල ඒගොල එ පත්ස සීත එල කියන්න ගත්තා. දැන් ඔොතැන් සිට ඊට විරෝධීව අප රට ඇතිවෙච්ච චාතික්‍යාපාර අප රට අපි දේශය චින්තනය ෆිල්ිබඳ සොයා බලන කොට මේ අලත් මලුත් සංස්කෘතියක් වතු වගාවත්ත එක් ලංකාට ගොඩ ැහල ඒගොල්ලුේ හනුමවන්දනාව රාමවන්දනාව සීත වන්දනාව පවත්තන කොට න්නට. රාවන මතකේටාව වෙන්න පුළුවන් ඒ හරියට පහු එක දැම්මේ හරියට තියෙනවනේ ලංකාවපුරා අංගන් සටන් එතකොට අංගං සටන් පවත්වන ගුරන්ාන්සලලා පාරම්පරෙකව පැතැන අදැන් ගොඩක් දෙනෙකිින්ව නම්තුව ම්තු නංගලින් හ ම කියන්න ඇති අප මිත්‍රයත්තිනවා. කවදද ලංකා අංගන් සටන් පිළිබඳ කතා බහ පටක් ඇත්තේ. හරියටම කිව් ඇත්ත කතන්දරේ ජයත චන්ද්‍ර සිරිි නිසාන්. ජයන්ත ජන්ද්‍රසිරි නැති ටෙලිනාට්‍යිකරවා. අර දඩු බස්නාවානය එතකොට අකාල සන්දයා. වැනි ටෙලිනාට්‍යය මා පවා සම්බඳුලන අපින ඔය අංගන කෙටුුවේ ඒකාල ලංකාව අංගන්ගලි සිගෙන මෙලෝදයක් දන්නෙ නැහැ. ජයන්ත ශාස්ත්‍රීයව හොයාගෙන ඒක විමර්ෂණය කරලා. ඔයා පාදාගෙන ඔහු මේ ප්‍රවර්ධනය කළ. ඒක ප්‍රවර්ධනයකට පුහම ඔන්න ඒත් එක මර ජාතික විමුක්තිය ජාතික. සාත් එක් ගඩනැකිච් මේ අගං සටන් මෙව දන් අරගෙන ගිල රවාණත් හේතු කරලලා තින රවාණනා පරපුරෙන් පැවතෙන් අප අඩට ආධිකාල ඉඳලම හිටියා වගේ. ජයන්ත චන්තසිරිට පෙර ඔ අංගං සටන් කිළිබඳ ශස්ත්‍රී වනය කොහර තිවරන තිබන ඒ දර්නීකල හත්තගේ රස්කෙච් ආර්ටික් තිවුණන. හ අන්බැක්කලී කතයමකින් ගත්ත අගං සටන පිළිබඳ හුගේ පැදිලි කිරීමක් තිබුණ. ඔහ ඉදිරිපත් කර නෝටක්. කොට ඒ හරහම ජයන්ත ොයා ගත ඒට පස්ස එක තව ඇතුළල්ට කිමදුනාම කුණ්ඩලිමී යෝග බඳු ඒ කුන්ඩලමි යෝග කියනදත් එෙළිදරවු කළේ අපනේ ගැන ජයන්තගේ අකාල සන්දයක් තෙලිනාටකඒ කුන්ඩලමී යෝද යෝග ලබපු සුදිලේ අගක්කාරයට හිටි මමන නාගසිංහ එතකොට අපි කොහොම අගන් සටන් හදාගත්තය හොයා ත්තේ අපි වෙන වෙන පොතපතින් ජයන්තගේ රිසච්චලින් අපි තව තව ලංකාව හිටපු සන්කරුවන්ව. ර හමතමයි අංගන් සටන් හදාගත් ත කොට කුන්ඩලිනී යෝගයේ අදහරි ප්‍රචලිතයින අන් ඒ වගේ. නොහිතම තැනකින් මේක මතු වෙන්නේ. ඇතකොට ඔය එක්දස් අටසිය මැදබාහගේ සිට මෙහම කොට නැ කොට උන්න ලකාවේ ජාතික ව්‍යාරය මේ පත් කොළම්ඹ මුල් කොට ගෙන ඉග්‍රීසින්ටේ රෙහිව ාතික ්‍යපායකොට ැගුණ ඉංග්‍රීසින් ලංකාවේ බොහෝදේවල් තහනම් ක්‍රමින්. ලංකාවේ සංස්කෘතිය වෙනස් කරමින් ඉන්නකොට ඊ විදුුද්ධව අනගාරික ධර්ම පාලමි ගටුවත්ේ ගුණා අන්ද හාමුදුරුව එස් මහින්ද හාමුදුරුවමේ පපද බඳින්න්න ගත්හම දේශීය උරුමේ එහහිම කෙලවරකින් ගොඩ නැගෙනවා මොනි දසකු මාරණතුන් ගයන් මනි දසු මාරතුග හෙලා හවුල බිහි කරනවා. තුරේ හෙල සංස්කෘතිය හෙල්ල භාෂාව හෙල ඇවතුම් පැවතුම් අප හෙල ඉතිහාස. ට ඒ ඔස්සේ උඩන ගැන රශයෙන් නොහබුදු ඉණ ඉර හඳ නැගි රත පොතලියන ඒ පොතේ මහසම්බත මනුරජුරුවන්ගේ සිට රජපරම් පරව දක්වන මෙක ්‍යප්ත වුණා. නැත්තගල් සතුවර්සාධික කාලයක් රාවනා පිළිබඳ කිසි සොයාබැලීමක් මේ කාටවත් තිබුණ නැහැ. හැබැයි ඉන් පස්සේ ඉතින් පොහොම අශාස්ත්‍රිය කාරණා සිද්ධ වෙනවා. ඒ තමයි නංගං නංගංගේන්නටන්ග දඟගේ ඔය සීත එලිය සීතඇලිය වුණනා. එකකස රාවනා ඇල්ල. රාවනා ඇල්ල රාවනාගේ ඇල්ල ලෙසන අප පිළිගන්නේ ඒක දැන් එහෙම නම් දැන්ස් අපිලා අපේ අප නරලියකොට අපිට හමිම දෙවෝන් නඇල් සෙන්ලඇල් ේක ඇල් ඒකුල්ගද සැමගුල් බේකස්ෙත් සෙන්න්කලයා ගැන ශාන්තක කලයා මුනිවරයා එතන හිටපු හින්ද හම්බුණ දෙවෝන නැමති ආණඩුකාරයගෙන් දෙවන ඇල් අයිතිකා ගවෙන් ඒ වගේ තමයි ඒ පස්සෙෙන් නන් දන්නේ එතකොට රාවනා ඇල්ලත් පසුකාලින් රාවනාට ගෞරුවෝ පිණස හිසම් කෙනෙ දම්ම වෙන්න පුුවන් ගේ තවුරුත් ඉස්සර හටන අපේ අහුබුදු සූරින් රේසිෙන් අහුබුදු සූරින් අර භාෂාව ඔොයාක ැනකොට එතුමන් කෙන වාරිය පොල වාතයෙන් ගිය රිය නවත්වන පොල වාතයෙන්ගේ රිය අයිති රාවනාට මේ දඩු මොනරයටනේ එනිසාඒ වාරිය පොලගලා කියන්නේ ඔය අපේ තියනෙ දැන් දක්කින දේශේට අයිති වාරිය පොල් ඒ රාවනාගේ එයාපෝට් එක කියල ති එම මතයක් ගොට නගන දැන් මතිනින් හට දිගටම ශස්ත්‍රීය සොයා ගැනීමම් බොමයක් සිද්ධව වෙනවා ආදර්තමානයේ මේ අන්තර්ජාලයේ YouTubeට් එක භාවිතා කරලා රාවනා හොයා ගැන ගල්ගුහාගාන යනු රාවනා කියන්නේ තලගු හරි මේ වලහෙක් හරි එහෙම සතෙක් නෙමේනි රාවනා ගල්ගු හාස්සේදන් රාවනාාව හොයන මම කියන්නේ මේක මීට වඩා ශාස්ත්‍රී ව යුතුයි මේ සාකච්ඡාව ද්‍රාවනා නැමති යුගය සත්‍යවාදීව සොයායන්නට නම් අපි මේ ජනස්ෘතියෙන් මිදී ශාස්ත්‍රීව ප්‍රවිශ්්‍රය ගතයුතුයි. හොඳ ඔත්තුවක් තියන මතක තියාගන්න ඒ ඔත්තුව පෑදුවේ සිරාම්ධරණය කළ පුරාවිද්‍යාඥා ඒ ඔත්තුව තමයි අනුරාධපුරේ ඇතුළනුවර කැනීම් මුලින් අඩි දිහක් නට කැනීම් පරගෙන නැනකොට අනුරාධපුරයට පෙර විශාල නදරයක සම්බුන් පහල වෙන. හරි අර. හෙන්දරිික් ලයිමන්ල ආත එවෙන්ස්ලා ක්‍රීටය ට්‍රියෝව ග්‍රීසිය හොයාගත්ත වගේ හෝමර්ගේ ඔඩිසි ලියෙඩ් මි්‍ය කතාවක් නොවේ සත්‍යයක් කියල ොයාගත්ත වගේ පුරාවිද්‍යාව දැන්ක්‍රියාත්මක වෙන්නට ඕන. පුරාද්‍ය මානවද්‍ය, ජනස්ෘති ද්‍යාව ජනස්ෘති අවිද්‍යාව නොවේ. ජනස්ෘති විද්‍යාව සහ ඉතිහාසය. අත්තල බැඳගතයුතුවයි එහෙමනම් මේ සොයාපාදා ගෙන අනුරාධ පුර හර දනුත්. මගේ විශ්වාසය නම්. රාවනා හිටියනං හිටියේ ඔය ගල්ගුහා සෙනෙමේ අනුරාධ පුරේ. ඔය ඇතිවුවර කැනීම්මල දියුණු නගරයක් පහල වෙනවා නම්. පසුකාලීනව ඒ නගරයට මොකද වනේ. අන්න ඒ පිළිබඳක් සොයා බලමු වීළඟ.